මාලි මාවට එන්න මන්ත්‍රීවරු රසක් පැලවත්තේ දොර ළඟ. සජිත්ගේ කොළඹ නගරාධිපති අද පාර්ලිමේන්තුවට. සල්ලි වලට පක්ෂයක් හොයන හිටපු රාජ්‍ය නායකයා දයාසිරි නව හදවතක පැටලෙයි. අයිබෝවන් සුබ දවසක්. මොහොතින් මොහොත තප්පරයෙන් තප්පරය ජනතාව අතරට මහජන සුනාමියක් ලෙස ගමන් කරන ජාතික ජනබලවේගයක් ජාතික ජනබලවේගයේ නායකයා වටා මේ වන විට විවිධ දේශපාලන පක්ෂවල පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් එක්වීමට කැමැත්තෙන් පසුවන බවට ඇතැම් විශ්වාසනීය දේශපාලන ආරංචි මාර්ග අපිට කියනවා. මේ වන විටත් ජාතික ජනබලවේගයේ නායකයාට සහ ජාතික ජනබලවේගයේ මුල් පෙළ නායකයන්ට දුරකථන ඇමතුම් ලබා දෙමින් පක්ෂ රැසක පාර්ලිමේන්තුව නියෝජනය කරන වංචා දූෂණවලට හසු නොවූ වංචා දූෂණ චෝදනා එල්ල නොවූ මන්ත්‍රීවරුන් රැසක් ජාතික ජනබලවේගයේ නායක අනුර දිසානායකට ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය පළ කිරීමට කැමැත්ත පළ කර ඇති බවට අපිට දේශපාලන ආරංචි මාර්ග පවසනවා. නමුත් මේ වනතෙක් ජාතික ජනබලවේගයේ පාර්ශවෙන් එයට යහපත් පිළිතුරක් ලබා දී නොමැති බවටයි මේ වන විට ඉදිරි ජනාධිපතිවරණය සැප්තැම්බර් 17ත් ඔක්තෝබර් 16ත් අතර කාලය තුළ ඉදිරි ජනාධිපතිවරණය පවත්වන බවට මැතිවරණ කොමිසන් සභාව ප්‍රකාශ කිරීමත් සමග මෙම තත්ත්වය ගෙවී ගිය පැය කීපය තුළ ඉතාම තීව්‍ර වී තිබෙන බවටයි අපිට විශ්වසනීය දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ. කොහොම නමුත් ඉදිරි ජනාධිපතිවරණය ආසන්න වීමත් සමග ජාතික ජනබලවේගයට එක්වීමට ජාතික ජනබලවේගයේ ආර්ථික දේශපාලනික ප්‍රතිපත්ති අනුමත කරන ඇතැම් මන්ත්‍රීවරුන්ට ජාතික ජනබලවේගයට ඍජුවම එක්වීමට නොහැකි නම් ජාතික ජනබලවේගය ඍජුවම ඔවුන් සම්බන්ධ කරගැනීමට අකමැත්තක් දක්වන්නේ නම් බාහිරින් වෙනම සමාජ බලවේගයක් දේශපාලන බලවේගයක් ගොඩනගා එම බලවේගය ඉදිරි ජනාධිපතිවරණයේදී අනුර දිසානායකට සහාය දක්වන තැනට කටයුතු කරන්නටද මීට පෙර අවස්ථා කීපයකදී අපි සඳහන් කළ පරිදි මේ වන විටත් වෙනම දේශපාලන සිවිල් බලයක් ජාතික ජනබලවේගයට එළියෙන් ගොඩනගමින් පවතිනවා. අපිට ලැබෙන දේශපාලන ආරංචි මාර්ගවලට අනුව මේ වන විට ජාතික ජනබලවේගයේ සමග එක්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 15 දෙනෙකුට වැඩි පිරිසක් ජාතික ජනබලවේගයේ නායකයන් සමග කතා කරමින් සිටින බවත් ඔවුන් සියලු දෙනාම ජාතික ජනබලවේගයට ඍජුවම එක් නොවි පිටතින් ගොඩනැගෙන වෙනම බලවේගයක් කරහා ඉදිරි ජනාධිපතිවරණයේදී ජාතික ජනබලවේගයට සහාය දැක්වීමට ඉඩකඩක් පවතින බවටයි අපිට දේශපාලන ආරංචි මාර්ග කියන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ බරපතල දේශපාලන අර්බුදයක් මේ වන විට නිර්මාණය වී තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය වෙනුවෙන් මෛත්‍රී පිල සහ චන්ද්‍රිකා පිල යනුවෙන් පිල් දෙකක් අතර මේ වන විට සටනක් පවතිනවා. එවැගේම තමයි මෛත්‍රීපාල සිරිසේන පාර්ශවයට වාරණ නියෝග රසක් මේ වන විට ලැබී තිබෙන අතර ඇතැම් දේශපාලන විශ්ලේෂකයන් ඇතැම් දේශපාලන විචාරකයන් පවසන විදියට මෛත්‍රීපාල සිරිසේන පාර්ශවයට ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අහිමිවීමට වැඩි ඉඩකඩක් පවතිනවා. එහි බලය චන්ද්‍රිකා මැතිනිය ප්‍රමුඛ දුමින්ද දිසානායක ලසන්ත අලගියවන්න මහින්ද අමරවීර වැන්නවුන් අතට යෑමට ඉඩකඩක් පවතිනවා. මෛත්‍රීපාල සිරිසේන පාර්ශ්වය විසින් ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස විජේදාස රාජපක්ෂ මහතාව ඉදිරිපත් කරන්නට මේ වන විට පොදු සන්ධානයක් නිර්මාණය කරන්නටත් ඒ සඳහා පක්ෂ ලකුණක් සොයමින් සහ දේශපාලන ලියාපදිංචි දේශපාලන පක්ෂයක් සොයමින් සිටින බවටද ඉතාම විශ්වාසනීය දේශපාලන ආරංචි මාර්ග අපිට නිරතුරුවම කියනවා. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය මෛත්‍රී පිලට අහිමිවීමට වැඩි ඉඩකඩක් තිබෙනවා. ඒ සමග ඉදිරි ජනාධිපතිවරණයේදී විජයදාස රාජපක්ෂව ඉදිරිපත් කරන්නට මේ වන විට දේශපාලන පක්ෂයක් මෛත්‍රී පිල විසින් සොයමින් සිටිනවා.
එහෙම තමයි දේශපාලන ආරංචි මාර්ග අපිට කියන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම්වරයා දයාසිරි ජයසේකර මහතා මේ වන විට හදවත ලකුණ යොදාගෙන හදවත ඡන්ද ලකුණෙන් ඉදිරියේදී නව දේශපාලන බලවේගයක් නව දේශපාලන පක්ෂයක් ලෙස ඉදිරි ජාතික මැති වර්ණවලට මූණ දෙන්නට සැලසුම් කරමින් තිබෙන බවට ඉතාම විශ්වාසනීය දේශපාලන ආරංචි මාර්ග අපට කියනවා. ඒ අනුව දයාසිරි ජයසේකරගේ නායකත්වයෙන් හදවත ලකුණෙන් සිවිල් සමාජ ක්‍රියාකාරීන් රසක් එවැගේම පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් කීප දෙනෙකු සහ හිටපු අමාත්‍යවරුන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු රසකගේ නායකත්වයෙන් හදවත ලකුණින් ජනතාවගේ හදවතට දයාසිරි ප්‍රමුඛ බල ඇණියක් ඉදිරියේදී වෙනම ආමන්ත්‍රණයක් සිදු කරන බවටයි දේශපාලන ආරංචි මාර්ග කියන්නේ. අපිට ලැබෙන ඇතැම් දේශපාලන ආරංචි මාර්ගවලට අනුව මේ බලවේගය ඉදිරි ජනාධිපති වර්ණයේදී ප්‍රබල බලපෑම් සහගත බලවේගයක් වීමට ඉඩ ඇති බවත් ප්‍රබල අපේක්ෂකයෙකුට ඉදිරියේදී මේ බලවේගය උදව් කිරීමට නියමිත බවටත් අපිට ඇතැම් දේශපාලන ආරංචි මාර්ග කියනවා. නමුත් ඉදිරියේදී දයාසිරි ජයසේකර ප්‍රමුඛ හදවතේ බල ඇණියේ සහය කාටද? ඉදිරි දින කීපය තුළ අපි කියන්නට සූදානම් ඇතැම් විට ප්‍රබල බල ඇණියකට මේ සහය හිමි වෙන්නට පුළුවන්. ප්‍රබල බල ඇණියකට ඉදිරි ජනාධිපති වර්ණයේදී සහය දක්වන්නට ගොඩනැගෙන සිවිල් සමාජ බල ඇණිය මෙයද වෙන්න පුළුවන්. ඉදිරියේදී අපි ඔබට හරියටම මේ කතාව කියනවා. සමාජ ජන බලවේගයේ යටතේ පසුගිය පාර්ලිමේන්තුවට පැමිණ පොදු ජන පෙරමුණට සහය දක්වමින් රාජ්‍ය මාත්‍ය ධූරයක්ද ලබාගත් ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධූරය දිත්ව පුරවැසිභාවය හේතුවෙන් අහෝසි වීමත් සමග පුරප්පාඩු සමාජ ජන බලවේගයේ ජාතික ලයිස්තු එම මන්ත්‍රී ධූරය සඳහා මුජුබන් රහුමන් මහතා පත් කර තිබෙනවා. ඔහු මීට පෙර කොළඹ නගරාධිපතිවරයා ලෙස ඉදිරිපත් වීමට අවශ්‍ය බව සඳහන් කරමින් පළාත් පාලන මැතිවරණය කැඳවීමත් සමග මන්ත්‍රී අසුනෙන් ඉල්ලා අසූ අතර මේ වන විට ඔහු මන්ත්‍රීවරයෙක් නොවී සමගි ජන බලවේගය තුළ දැවන්ත කාර්යභාරයක් සිදු කරමින් තිබෙනවා. ඒ අනුව මේ වන විට සමගි ජන බලවේගයේ ජාතික ලයිස්තුවෙන් පුරප්පාඩු වූ ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධූරයට මේ වන විට මුජුබර් රවුමාන් මාතා පත් කර තිබෙන බවටයි අපිට දේශපාලන ආරංචි මාර්ග කියන්නේ. උවන පරපුරේ නායක උවිඳු විජේවීර නව දේශපාලන ගමනක ඇරඹුමක් ගම්පහ දිස්ත්‍රික්කෙන් ඉදිරියේදී ආරම්භ කිරීමට නියමිතව බවටයි අපිට දේශපාලන ආරංචි මාර්ග කියන්නේ. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී උවිඳු විජේවීර ගම්පහ දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගනිමින් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් කරන්නට ඉදිරිපත් වෙන්නට මේ වන විටත් මැතිවරණ සැලසුමක් දියත් කරමින් තිබෙන බවට ඇතැම් විශ්වසනීය දේශපාලන ආරංචි මාර්ග අපිට කියනවා. නමුත් ඉදිරි ජනාධිපති වර්ණයේදී අපිට ලැබෙන දේශපාලන ආරංචි මාර්ගවලට අනුව ඔහු කිසිදු දේශපාලන පක්ෂ අපේක්ෂකයෙකුට සහය නොදක්වමින් නිර්පාක්ෂික පුජ්‍යලයෙකු ලෙස සිටිමින් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ ඉලක්ක කරගනිමින් සමස්ත රටම ආවරණය වන පරිදි ප්‍රබල බල ඇණියක් ගොඩනගන්නට රෝහණ විජේවීර ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාපක නායකයාගේ පුත් උවිඳු විජේවීර වෙනම දේශපාලන මෙහෙයුමක මේ වන විට නිරත වන බවටයි අපිට ඉතාම විශ්වසනීය දේශපාලන ආරංචි මාර්ග කියන්නේ. ඒ සමගින් සටහන අදට නිමයි. ඔබට සුබ දවසක්.